ජනබලවේගයේ ජනාධිපති දූර අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද සටන සංවාදයට සහභාගී වෙනවා. අපිව Facebook හරහා එවැගේම සිරස ටීවී හරහා නර්මන සියලු ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. ඔබට පුළුවන් Facebook හරහා මේ වැඩසටහනට ප්‍රතිචාර දක්වන්නට. ඒ ප්‍රතිචාර අපි අගය කරනවා. හොඳයි, දැන් අපි එන්නේ තවත් විශේෂ අවස්ථාවකට. මේ අපිත් එක්ක ඉන්නවා සිවිල් පුරවැසියන් නියෝජනය කරමින්. අපි සිවිල් පුරවැසියෝ නෙවෙයි, එහෙම නෙවෙයි ඒ වුණාට. අපිත් ඒක තමයි. ඒ වුණාට විශේෂ පුරවැසියෝ කියලා කියමුකෝ අපි. ආචාර්ය අනුර දිසානායක මහත්මයා. අපි තෝරගත්තා ඒ නමම තියෙන කෙනෙක් මොකටදයි කියලා. මේ ආචාර්ය අනුර දිසානායක මහත්මයා කෘෂිකර්මාන්තය පිළිබඳව ආචාර්ය උපාධියක් තිබෙන සිවිල් ක්‍රියාදරයෙක්. එවැගේම වෛද්‍ය අසංග චාමර මහතා. අපි ඒ දෙපළට ආරාධනා කරනවා ඔබට කැමති ප්‍රශ්නයක් අනුර දිසානායක මහත්මයාගෙන් අහන්න පුළුවන්. හොඳමයි. අනුර කුමාර දිසානායක මහත්මයාට ජයග්‍රහණයට සුභවතර ගවන්න මගේ පළමු ප්‍රශ්නය. මගේ පළමු ප්‍රශ්නය යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ කෘෂිකර්මයේ පැත්තේ. මොකද මේ රට කෘෂිකාර්මික රටක්. කවුරු මොන අර්ථයෙන් අර්ථ ගන්නවද උත්සාහ කළත් වාර්තා වෙන අන්දමට අපේ රටේ කෘෂිකර්මයේ සඳහා ආනයනික පොහොර බිල වාර්ෂිකව රුපියල් බිලියන 25ක් දරාගත නොහැකි මට්ටමේ බිලක්. හැබැයි අපි ගත්තොත් අපිට තියෙනවා අනර්ග ස්වාභාවික සම්පතක්. ඒ තමයි ඔබතුමාගේ ගම් ප්‍රදේශයට ආසන්නව එප්පාවල පිහිටලා තියෙන එප්පාවල පොස්පේට් නිධිය. රටක ජනනායකත්වයට පත් වෙන්න ඉන්න නියමයේ කැටිට මම අහන ඔබතුමාගෙන් මේ එප්පාවල පොස්පේට් නිධිය මේ වෙනකොට භාවිතා කරන්නේ මෙට්‍රික් ටොන් 50,000ක් වගේ සුළු ප්‍රමාණයක් වාර්ෂිකව. මේ නිධිය සම්බන්ධව ඔබතුමන්ලගේ ප්‍රතිපත්තිමය දියුණු කිරීම මොන වගේද? විශේෂම අපේ රට මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ රසායනික පොහොර ආනයනය සහ භාවිතාව. ඒට යන මූල්‍යමය ගණන් කිරීම වගේම අපේ පොළව වස විස වලින් පිරලා තිබෙනවා. ඒ නිසා ජනතාවට වස විස වලින් පිරුණු ආහාර වේලක් ගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්ත යලි ප්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම රසායනික පොහොර පාවිච්චියේදී අද ඉතාමත් පර්යේෂණය ඉතා හොඳින් හොයාගෙන තිබෙනවා. රසායනික පොහොර සහ කාබනික පොහොර අතර සංයුතිය තමයි වඩාත් යෝග්‍ය කියලා. ඒ නිසා මා හිතනවා අපිට ඒ සඳහා අවශ්‍ය ඉතාමත් අනර්ග සම්පතක් අපිට හිමි වී තිබෙනවා. ඒ තමයි පොස්පේට් නිධිය එප්පාවල පිහිටි. ඔබතුමාම කිව් පරිදි අපිට මේ ප්‍රමාණයෙන් අපි වසරකට මේ පොහොර පාවිච්චි කරොත් මේ ප්‍රමාණයෙන් අපි ගත්තොත් අපිට වසර 700කට එන සතක හතකට අවශ්‍ය ප්‍රමාණයෙන් පොහොර සම්පතක් මේකේ ගබඩා වී තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි ඒට ඉතාමත් හොඳ තාක්ෂණයක් එකතු කරලා ඉතාමත් හොඳ කර්මාන්ත ප්‍රතිපත්තියක් එකතු කරලා ඒ සඳහා අපි විශේෂයෙන්ම තේස්, රබර්, පොල් වැනි දිගුකාලන භෝගයන් සඳහා උපයෝග කරගති අනගි සම්පතක්. හැබැයි ඒ සම්මත උපයෝග කරගන්නේ නැහැ. ඇයි? ආනයනික පොහොර කියන්නේ පොහොරම නෙවෙයි. ඒ පොහොර ඇතුලේ තමයි ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ. මේ බිලියන 25ක ආනයනයන් කියලා කියන්නේ චන්දන බිලියන 7-8ක්වත් වෙන ආකාරයෙන් දෝරේ ගලාගෙන යනවා. ඒ නිසා මේ අය කැමති මේ සෑම අමාත්‍යංශයක්ම සෑම දෙපාර්තමේන්තුවක් අපේ වැඩියෙන්ම කැමති මිලදී ගැනීම වලට සහ ඉදිකිරීම වලට. මිලදී ගැනීම සහ ඉදිකිරීම. ඒ නිසා පොහොරත් මේ මිලදී ගැනීම හරහා සිදුවෙන එක විසින් තමයි අපේ පොහොර නිදී අත්තරලා තිබෙන්නේ. ඒ නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අපිට හිමි පොහොර සම්පත දිගු කාලන භෝගය වගාවන් සඳහා ඉතාමත් කාර්යක්ෂමව යොදවා ගැනීම සඳහා අවශ්‍ය වෙන තාක්ෂණයක් කර්මාන්තයක් එතෙන්ට කැඳවන්න සූදානම් කියලා. ඔව්, අනුසාරයි පැතුමනි. දැන් දැනටමත් දීර්ඝ කාලීන භෝග සඳහා මේ පොහොර යම්තාක් දුරට භාවිත කරනවා. ඒතර ප්‍රශ්න තියෙන්නේ මේ පොහොරෙන් රටට ගේන වැඩි දියුණු කරලාද පොහොර අනෙත් භෝගවලට හදා ගැනීමේ ප්‍රවණතාවයක් තියෙන සම්පතක්. ප්‍රශ්නේ තියෙන්නේ මේකට ආයෝජනයේ තාක්ෂණයේ මුසු කිරීම. මේ සඳහා වැඩපිළිවෙලක් තියනවද කියන එක තමයි. ඔව්, අනිවාර්යයෙන්ම.
ඒකේ දැනට අපි සුපර් පොස්ෆේට් ලෙස මේ ගිහිල්ලා අපි තේ රබර් පොල් වැනි දිගු කාලන භෝගාවන් සඳහා පාවිච්චි කරනවා. ඇත්තට මේ කෙටි කාලන භෝග ඒ කියන්නේ එළවලු සහ වී වගේ කෙටි කාලන භෝගයන් සඳහා පාවිච්චි කළ හැකි. හැබැයි පාවිච්චි කිරීම සඳහා දැන් තියෙන කර්මාන්තයක් දැන් තියෙන තාක්ෂණයක් ප්‍රමාණවත් නැහැ. දැන් තියෙන කර්මාන්තෙන් සහ දැන් තියෙන තාක්ෂණයෙන් කළ හැකි වන්නේ මේ දේ පමණක් නෙවෙයි. ඒ නිසා නව තාක්ෂණයක් ඇතුළත කැඳවිය යුතුයි. ඔබ හිතන්න අපි විශාල ණය කන්දක හිර වෙලා තිබෙනවා. හැබැයි අපි මේ ණය අරන් තියෙන්නේ කුමටද කියලා බැලුවොත් අපේ අත්‍යවශ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය වමනන් සඳහා අපි ණය අරගෙන නැහැ. ඒ නිසා ණය කියන්නේ ලෝකේ අපරාධයක් නෙවෙයි. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය වලින් අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කරනවා. එකක් ප්‍රාග්ධන අවශ්‍යතාවේ, අනිත් එක තාක්ෂණ අවශ්‍යතාවේ. අපි විශ්වාස කරන නෙවෙනි පුළුල් ආයෝජනය මෙම කර්මාන්තශාලා මෙම පොස්ට්පේඩ් කර්මාන්ත පොස්ට්පේඩ් නිදි හරහා ගේන්න පුළුවන් නම් අපිට නව තාක්ෂණයක් එක්ක අපේ රටේ ගොවි ජනතාවට කෙටි කාලන භෝග වගාවන් සඳහා මේ පොහොර නිදි උපයෝග කරගත හැකි. අපි මේ පිළිබඳ අවධානය යොමු කරලා අපේ කර්මාන්ත ප්‍රතිපත්තියේ මෙම යෝජනාව ඇතුළත් කර තිබෙනවා. හොඳයි. මේ ඊළඟ මගේ දෙවනි ප්‍රශ්නයත් යොමු වෙන්නේම කෘෂිකර්මයේ ඔස්සේමයි. මේ වෙනකොට මේ රටේ ශ්‍රම බලකාය මිලියන 8ක් විතර. මේන් මිලියන 2ක් විතරම ඉන්නේ කෘෂිකර්මයේ. මේ කෘෂිකර්මයේ මිලියන 2කින් වැඩි පිරිසක් ගම්බද ගොවීන්. මේ ගොවීන් පිරිස රුපියල් බිලියන 7ක් වාර්ෂිකව රටට දායාද කරනවා දළ ජාතික නිෂ්පාදනයට. හැබැයි ඔවුන්ගේ ගණනය කිරීම කළොත් එක පවුලකට මාසික ආදායම රුපියල් 50,000ක් වගේ. ඒ සඳහා දවස් 30ක්ම මේ දරු පවුලත් එක්ක මේ ගොවීන් ඔට්ටු වෙන්න ඕනේ. මං අහන්නේ ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති යෝජනා මොනවද ගම්බද ගොවි ජනතාවගේ මාසික ආදායම වැඩි කරන්න? ඔබ ඒක තමයි අපේ රටේ උඩාර්ථික තලයේ ගැටලුවට අමතරව ප්‍රධාන ආර්ථික ගැටලුව තමයි අපේ රටේ ග්‍රාමීය දුප්පත්භාවය. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මෙතෙක් හැදෙන හැම පාලකයම කරමින් තිබෙන්නේ ග්‍රාමීය දුප්පත්භාවයේ විකුණන එක ඡන්ද කාලෙට. තහඩු දෙයකට, සිමෙන්ති කොට්ටෙකට, නිවාස ණයකට, රැකියා ෆෝම් කොළයකට මේ ග්‍රාමීය දුප්පත්භාවය විකුණනවා. අපේ ආර්ථික ප්‍රතිපත්ති බවට පත් වී තිබෙන්නේ දුප්පත්භාවය අලෙවි කිරීම නෙවෙයි දුප්පත්භාවය තුරන් කරන්න. ඒතකොට ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ හැක්කේ කෙසේද? ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්න පුළුවන්කම තිබෙන්නේ ග්‍රාමීය ජනතාව යෙදෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම. කුසිකර්ම ගොවි ජනතාව එන අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, මොනරාගල වගේ පළාත් ගත්තොත් ඒ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ප්‍රභවය කුසිකර්මාන්ත. කුසිකර්මාන්තය සංවර්ධනයකින් තොරව ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න බෑ. මුහුදු තීරයේ ගත්තොත් ඔවුන්ගේ ජීවන උපාය මාර්ග තීව්‍ර කර්මාන්ත. ඔවුන්ගේ ආර්ථික ප්‍රභවය. එනිසා මේ ජනතාව සම්බන්ධ වී තිබෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම තමයි අපේ උපාය මාර්ගය. එහෙමනම් ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවිතය නගා සිටුවේ හැකි වන්නේ ඔවුන්ගේ ආර්ථික ප්‍රභව යන කුසිකර්මාන්තයේ දියුණු කිරීමේ. හැබැයි අද අපේ රටේ කුසිකර්මාන්තයේ තියෙන තත්ත්වය ඔබ කිව් පරිදිම අපේ රටේ ශ්‍රම බලකායෙන් 28%ක් නියැලෙනවා කුසිකර්මාන්තේ. අපේ භූමියෙන් 11%ක් කුසිකර්මාන්තයට යට කරලා තිබෙනවා. හැබැයි අපේ රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන්නේ 7%යි. 28%ක ශ්‍රම බලකාය 11%ක භූමියක් යට කරලා අපි නිෂ්පාදනය කරු ලබන්නේ දළ ජාතික නිෂ්පාදනයේ 7%ක ප්‍රතිශතයක්. මේ කිසිසේත්ම පිළිගත හැකි ප්‍රතිශතයක් නෙවෙයි. මේ ශ්‍රම බලකාය අඩකින් යොදවලා මේ භූමිය අඩකින් යොදවලා මේ 7% ගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා කුසිකර්මාන්තේ අනිවාර්ය කරන ලද නවීකරණයක් අවශ්‍යයි. ඒකදී ඔබ ඇහුවොත් මම ප්‍රතිපත්ති කීපයක් කිව්වොත් ඒක බීජ. අපේ රටේ ඝර්ම කලාපීය රටක් වීම හේතු කොටගෙනම අපිට ඉතාමත් හොඳ බීජ සම්පතක් තිබුණා. විවිධත්වයෙන් පිරි බීජ සම්පතක් තිබුණා. මම අද මොකද සිද්ධ වුණේ? අවුරුදු 71ක් යනකොට අපේ රට අනර්ගම බීජ සම්පතක් අහිමි වී තිබෙනවා අපිට. අද හැම කෙනාටම සිද්ධ වී තිබෙන්නේ ඒකෙම් බව CIC වැනි සමාගම්වල බීජ ටින් එකනකම් බලාගෙන ඉන්නේ. එනිසා අපේ කුසිකර්ම ප්‍රතිපත්තියේ පළමු අවධානය අපි යොමු කරලා තිබෙන්නේ ඉතාමත් හොඳ බීජ සම්පතක් නිර්මාණය කිරීම, අපේ ජාන සම්පත උපයෝග කරගෙන වැඩි දියුණු කරන ලද ගුණාත්මක බීජ සම්පතක් අපි ගොවි ජනතාවට සාධාරණීකරණය ලබා දී. නමුත් ගොවීන් කියන්නේ මේක විෂම චක්‍රයක් කියලා. දැන් අපේ බීජ ඉවරයි. ඔව්. ඇත්තම ගත්තොත් චන්දන ලෝකේ ප්‍රධාන මාෆියාවන් තුනක් තිබෙනවා. එකක් අවි ආයුධ, දෙක ඖෂධ, තුන බීජ. එනිසා ඇමරිකන් එක්සත් ජනපදය මොන්සෙන්ටෝ වැනි සමාගම් ලෝකේ පුරාතන ජාන මංකොල්ල කාලා ඒ අලුත් බීජ ප්‍රභේද හඳුන්වා දීලා තමන්ගේ අතට පේටන්ට් අයිති අරගෙන තිබෙනවා. අපේ පාලකයන් අපේ ජාන සම්පත කොල්ල කන ඉඩකඩ දබා දී තිබෙනවා. එනිසා සමහර බීජවල
පේටන්ට් අයිතියත් අපිට නැතුව තිබෙනවා. ඒත් එසේ තිබියදී වුවත් අපේ රටේ ඉතාමත් හොඳ බීජ පරීක්ෂණ නිලධාරීන් ඉන්නවා. ඉතාමත් පාරම්පරික අධ්‍යක්ෂීම් සහිත ගොවි පරම්පරාවක් ඉන්නවා. ඔවුන් තුළ සාම්ප්‍රදායික බීජ විශාල ප්‍රමාණයක් සැඟවී තිබෙනවා. ඔවුන් ආරක්ෂා කරගෙන තිබෙනවා. ඒ සම්පත උපයෝග කරගෙන නව දෙමුහුන් වගා නව දෙමුහුන් පරීක්ෂණ හරහා මේ බීජ සම්පත ගුණාත්මකව වර්ධනය කළ හැකි. ඒකට දැක්මක් ඕන. ඒකට උවමනාවක් ඕන. නමුත් මේ පාලකයන් අර මිලදී ගැනීම කියන සූත්‍රයට බීජ වෙළඳපොළක් විවෘත කරා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ ඉඩම් ප්‍රශ්නේ. ඔබ හිතනවාද අපේ රටේ ගොවි ජනතාවගේ තුන්වෙනි පරම්පරාවට වගා කරන්න ඉඩම් නැහැ. හැබැයි තුන්වෙනි පරම්පරාවට වගා කරන්න ඉඩම් නැතුව තිබියදී විශාල ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 5000කට ආසන්න හෙක්ටයාර් 5000කට. ඒ කියන්නේ අක්කර 12500කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා ඇමරිකානු ඩෝල් සමාගමට. ඒ වගේම ගිරාන්දුරු කෝට්ටේ මොනරාගල ප්‍රදේශයේ පෞද්ගලික සමාගම් මෙතන අක්කර 1000ක නම් පවරමින් තිබෙනවා. ඒ නිසා අපේ සැලසුම වලට පත් වී තිබෙන්නේ කොම්පැනි වලට පවර ලද ඉඩම් යලි පවරාගෙන ගොවි ජනතාවගේ තුන්වෙනි පරම්පරාවට මේ ඉඩම් ලබා දීම. ඊළඟ ප්‍රශ්නේ තමයි වතුර ප්‍රශ්නේ. අද මොකද අපේ ජල සම්පත සිදුවී තිබෙන්නේ 1978 ඉඳන් අද දක්වා අවුරුදු 41ක් ලංකාවේ වර්ෂාපතනය අපි අත්දිනේ කරා. හැබැයි අවුරුදු 41ක් ඇතුළත අපේ වර්ෂාපතනය විශාල වෙනස් වීමකට භාජනය වෙලා නැහැ. කුඩා කුඩා උච්චාවචනයන් තිබුණත් වර්ෂාපතන ලොකු වෙනස්කමක් නැහැ. හැබැයි අද සිදුවී තිබෙන්නේ මොකද්ද? සති දෙක වහිනකොට ගම් වතුර මාසෙ පායනකොට වියලි තත්ත්වයක් නියගයක් නිර්මාණ වෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපිට කුඩා සහ මධ්‍ය පරිමාණ වැව් 32000ක් තිබුණු රටක් 32000ක් තිබුණා. අද ඉතුරු වෙලා තියෙන 14000යි. 14000න් අභාවයට යමින් තිබෙන 12000 ප්‍රකෘති තත්ත්වයේ තියෙන 2000ක් පමණයි. ඒ නිසා අපිට මෝසම් දෙක වර්ෂාවක් තිබෙන රටක් ඇටියට ඔක්තෝබර් මාසෙ 15 වෙනිදා මහා වැහි පටන් ගන්නවා වියලි කලාපේ. මේ වැටෙන මහා වැහි ටික අපි ආරක්ෂා කරගත යුතු තිබෙනවා. ඒ සඳහා සුළුවා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංස්කර කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය කිරීම, අපේ මධ්‍ය කඳුකරේ තෝරාගත්ත උඩකට වඩා ඉහළ ප්‍රදේශ යලි වන වගාව ඇති කළ යුතුයි. ඒ නිසා අපි කිසිසේත්ම ජල හිගයකට මුහුණ දීපු රාජ්‍යයක් නොවේ. නමුත් මේ පාලකයන් අපිට ඒක ඉරුම කරලා දීලා තිනවා යලි ජල සම්පත. ඊළඟ අපේ තාක්ෂණය, වෙළඳපොළ, ඇසුරුම් කරන්නේ, කබඩා කරන්නේ, ප්‍රවාහණය ආදී ශේස්ත්‍ර ගණනාවක් කරා තමයි කුසකර්මාන්තය ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒකේ ප්‍රධානම අරමුණ තමයි ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා සාධාරණ මිලක්, පාරිභෝගික ජනතාවට කුසි නිෂ්පාදනය සඳහා ස්ථාවර මිලක් ලබා දීමේ අරමුණින් අපි කුසි ශේස්ත්‍රයේ මුළුමනින්ම පරිවර්තන ලක් කරන්න සූදානම්. හරි. අකමැට විනාඩියක් දෙන්න. දැන් ඔබතුමා අර කිව්වනේ මේ ඉඩම් ප්‍රශ්නයක්. දැන් ඉඩම් ඊළඟ ජෙනරේෂන් එකට වගා කරන්න නැහැයි කියන කාරණයක් ඔබ කියන පුද්ගලිකාංශයට පවර්ණ ඒ ඉඩම් ලබා ගැනීම එක ක්‍රමයක්. නමුත් ඔබ හිතනවාද මේ අපිට දැන් තියෙන ඉඩම් කාර්යක්ෂම ලෙස පරිහරණය කරන විද්‍යාත්මක තත්ත්වයක් තියෙනවයි කියලා? එහෙම නැත්නම් මේ ඉඩම් වල වගා කරන්නේ මොනවද කියන එක පිළිබඳව කිසිම පාලනයකින් තොරව කරනවා ඒක මිලටත් බලපානවා. ඔව් චන්ද. ඒ කියන්නේ ඕනෑම නිෂ්පාදකයෙක් නිෂ්පාදනයක් කරන්නේ වෙළඳපොළ දත්ත තොරතුරු මත. ඕනෑම නිෂ්පාදනය. ඒ නිසා තමයි අවුරුදු කාලයට පපඩම් වැඩියෙන් හදන්නේ. ඒ නිසා තමයි අවුරුදු කාලයට වැඩියෙන් රෙදි නිෂ්පාදනය වෙන්නේ. මොකද වෙළඳපොළේ දත්ත තොරතුරු මත තමයි ඕනෑම නිෂ්පාදකයෙක් නිෂ්පාදනයට එළඹෙන්නේ. හැබැයි වෙළඳපොළේ දත්ත තොරතුරු මත නැතුව අක්‍රමවත් නිෂ්පාදනය අපේ රටේ කුසි නිෂ්පාදනය. ඒ නිසා පළමු කොටම තමයි අපේ රටේ කුසි නිෂ්පාදනය සංවිධිත කළ යුතුව තිබෙනවා. දන්නා වෙළඳපොළකට දන්නා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම අපේ කුසිකර්ම සැලැස්ම බවට පත් වෙන්න ඕන. එසේ නැතුවන් සිදුවෙන අපේ කුසිකර්ම ගොවියන්ගේ එවැනි සැලැස්මකට යන්නේ ගිය කන්නේ වට්ටක ලාභයි නම් මේ කන්නේ සියලු දෙනා වට්ටක හිටවුණා. ගිය කන්නේ ලූණු ලාභයි නම් මේ කන්නේ සියලු දෙනා ලුණු වගා හොඳ මිලක් ලැබෙනවා. ඔව් ඔව් හොඳ මිලක් ගිය සැරේ හොඳ ලිමක් දෙනවම මේ අවුරුද්දේ සියලු දෙනා වගා ගන්න. දැන් වෙළඳපොළේ දත්ත තොරතුරු මත නිෂ්පාදනයක් ඕනෑම නිෂ්පාදනයක්. ඉල්ලුම සැපයුම කියන ණයට යටත්. හැබැයි කුසි නිෂ්පාදනය එහෙම නෙවෙයි. ඒ නිසා අපේ පළමු සලස්ම තමයි කුසි නිෂ්පාදනය දන්නා වෙළඳපොළක් ඉලක්ක කරගත්තු සංවිධිත සලස්මකට එන එක. හැබැයි ඔබ දන්නවනේ මේ ගොවීන් මේක දන්නවනේ. ගොවීන්ම දන්නවා මේක. ඒ කියන්නේ දැන් මේ සැරේ කැරට් හොඳයි කියලා වවන ඔක්කොමල කරන එක දන්නවා. ඉතින් මොකක් හරි යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඔව් ඒකේ ප්‍රශ්නේ තිබෙන්නේ චන්දන ගොවියාට ගැටෙන්නේ තමන්ගේ ගැවසෙන සීමාව ඇතුළේ. ඔහු දන්නේ නැහැ බණ්ඩාරවිල කොච්චර හැදුනද, වැලිමඩ කොච්චර හැදුනද, නුවරඑළිය පළාතට එන කොච්චර හැදුනද කියන ඔහුට අවබෝධයක් නැහැ. ඔහු හිතනවා මේ කලාපයේ කැරට් මෙච්චරයි, අනිත් කලාපේ දන්නේ නැහැ. ඒ දත්ත තියෙන්නේ කා ගාවද? ඒ දත්ත තියෙන්නේ ආණ්ඩුවක් ගාව. ආණ්ඩුවක් ගාව තමයි තියෙන්නේ වෙළඳපොළ අවශ්‍යතාවය පිළිබඳ දත්ත සහ නිෂ්පාදනයේ දත්ත.
ආණ්ඩුව තමයි මැදිහත් වෙන්න ඕන මේ නිෂ්පාදනය සංවිධිත කරන්න. නිෂ්පාදනය සංවිධිත කරන්නේ නැතුව මේ අභියෝගය අපිට ජයග්‍රහණය කරන්න බෑ. එක තව කරුණු කිහිපයක් කියන්න. දෙක ගත්තොත් ඔබ අහපු ඉඩම් ප්‍රශ්නේ ඇත්ත. අපේ ඉඩම් අද විශාල ප්‍රමාණයක් මාදන්නේ අපි හරියට සංඛ්‍යාලේඛන හොඳ සමීක්ෂණයක් කරොත් අපේ ඉඩම් වලින් භාවිතාව මං හිතන්නේ දැන් 140ට වඩා අඩුයි කියලා. ඒ කියන්නේ සමහර ඒවා කන්න දෙකම වගා කරන්න නැතිව තිනවා. සමහර ඒවා එක කන්නක් වගා කරන්න. හැබැයි අපිට අපි පොඩි කාලේ මතකයි අපේ කුඹුරු වල කන්න තුනක් වගා කරා. පළවෙනි කන්න වගා කරන මහ කන්නේ ඒක පෙබරවාරි අග මාර්තු මැද වෙනකොට අස්වැන්න නෙලනවා. කුඩා වැහි පොදේ වෙනකොට ඉපනැල්ලට ගහනවා දින 45 භෝග. එක්ක උඳු එහෙම නැත්නම් මුං වගේ ඒවා අර ගොයන් කපල ඉවරලා ගහනවා. ඒව ඇත්තටම නයිට්‍රජන් ලබා දෙනවා පොහොරට. ඒක අපේ පොහොරක් බවට පත් වෙනවා. ඊට පස්සේ යල් කන්නේ නැවත බිම් හාලා අපි වගා කරනවා. අද අතරමැදි කන්නක් අපිට නැහැ. ඒ වගේම අද යල් කන්නක් අපිට නැහැ. එනිසා අපි අපේ භූමියෙන් 11%ක් අපි කුසකර්මාන්තේ යට කරලා තිබුණාට මේ කුසකර්මාන්තේ කාර්යක්ෂමව මේ ඉඩම් සම්පත යොදවා ගන්නේ නැහැ. ඒකට හේතු එකක් දෙකක් කීපයක් තියෙනවා. එකක් ජලය. අනිත් එක කුසකර්මාන්තේ විසින් තමන්ට හොඳ ශක්තිමත් ජීවන උපාය සකස් කරන්න අසමත් වීම ආදී කරුණු මත බිම් නිකන් අත්තරෙන්ඩ පටන් ගන්න තිබෙනවා. එනිසා අපේ ප්‍රතිපත්තිය එක ඉතා වගකීමෙන් කියන්නේ. කවුරුවත් බය වෙන්න එපා. හැබැයි මේක අපි කරන දෙයක්. වගා නොකරලද සෑම අඟලක්ම රජයට පවරගෙන වගා කළ හැකියට ලබා දෙනවා. ඒ ඉඩම පෞද්ගලිකව බැලුව තමන්ගේ භුක්තිය ඉඩම තමන්ට අයිති. හැබැයි ඒක රටේ සම්පතක්. ඉඩම සමන්තට තමන්ට අයිති වූ පමණින් පුරන් වෙන්න අයිතියක් නැහැ. පුරන් කරලා තියෙන ඒක රටේ සම්පතක්. ඒ රටේ සම්පත කාර්යක්ෂම උපයෝග කර ගැනීම ආණ්ඩු වගකීම. ඒක දෙක. තුන ඔබ අහපු වෙළඳ පොළේ ඊළඟ ප්‍රශ්නේ තමයි ලෝකයේ කිසිදු රාජ්‍යයක චන්දන මේ තරම් මිල උච්චාවචනයක් සිද්ධ වෙන්නේ නැහැ. එක වසර එක කාලයක දෙහි කිලෝක රුපියල් 20ට බහිනවා. ඒ වසරෙම රුපියල් 400ට නගිනවා. කැරට් කිලෝක රුපියල් 40ට බහිනවා. ඒ අවුරුද්දේම රුපියල් 400ට නගිනවා. ලෝකෙ මෙහෙමත් කොහෙවත් මේ මිල උච්චාවචන සිද්ධ වෙන්නේ නැහැ. යුරෝපා වගේ රටවල් වල එක කන්නයි තිබෙන්නේ. හැබැයි ඒ කන්නේ නිෂ්පාදනය මොකද වෙලා තිබෙන්නේ? මුළු අවුරුද්ද පුරාම තුලිත ස්ථාවර මිලකට 7.50කින් වෙනස් වෙන්නේ මුළු අවුරුද්ද ඇතුළතම. ස්ථාවර මිලකට පාරිභෝගිකයට දෙන්න සමත් වී තිබෙන්නේ. මොකද කරලා තිබෙන්නේ? ලෝකෙ කොහෙත් සමහර රටවල් එක සැරේකට අස්වැන්නේ නැන්නේ. අපි අවස්ස දෙකක් අස්වැන්නේ නේන. ඉතින් තක්කාලිට එක වෙලාවේ තමයි පාරිසරික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන් වගා කරන කාලවකවණු බලපුවම සාමාන්‍ය එක වගායි. එනිසා එක කාලයක තමයි තක්කාලි එන්නේ. අපේ මොකද වෙලා තිබෙන්නේ? තක්කාලි සති දෙකක් කඩන තක්කාලි සති තුනක් ඇතුළත කාලය ඉවර කරන්න ඕන. අපිට ගබඩාකරණයක් නැහැ. වෙළඳ පොලෙන් අතිරික්තය ගබඩා කරන්න ඕන. අවුරුදු 70ක් ගිහිල්ලා මේ පාලකෙ අපේ රටේ එක එළවලු පළතුරු ගබඩාවක් නිෂ්පාදනය කරගන්න බැරි වුණා. දඹුල්ලට ගියොත් ඔබ දන්නෝ දඹුල්ලට එනවා විශාල වට්ටකලුරි ප්‍රමාණය. හැබැයි පිටකොටියේ තොග වෙළඳ ඇවිල්ලා තියෙන වට්ටකලුරි පහක් ගන්න 25ක් එනවා. හවස එකේ ඉඳන් ලොරි ගෙන තියාගෙන ඉන්නවා. මිනිස්සු ධන තියාගෙන ලොරිය ගාවට එලා වාඩි වෙලා ඉන්නවා. කොළඹ යන තොග වෙළඳ දන්නවා අද වට්ටකලුරි මෙච්චර එනවා කියන්නේ. රස්තියාදු කරලා හවස 7ට විතර ලොරි පහක් ගන්නවා. ඉතුරු ටික දඹුල්ලේ දිගම් පතාට ගිහලා අතාරින වලින්ට කන්න. එයි වෙළඳ පොලේ අවශ්‍යතාවය තියෙන ලොරි පහයි නම් වට්ටක් ඉතුරු ලොරි 20 අපිට තියෙනවා නම් ගබඩාකරණයකට යවන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙළඳ පොලේ වට්ටක හිග වෙනකොට නිදහස් කරන්න ඕන. අන්න ඒ හරහා තමයි ස්ථාවර වෙළඳ පොලක් ඇති කර ස්ථාවර මිලේ ස්ථාවරයක් ඇති කරන්න පුළුවන්. එනිසා අපේ කුසකාර්මික ප්‍රතිපත්තිය ගොවි ජනතාවට සාධාරණ මිලකුත් පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකුත් ලැබෙන කුසකාර්ම ප්‍රතිපත්තියකට අපි මේ රට මාරු කරනවා. බොහොම සුතියි. අපි වෛද්‍ය අසංග මම හිතන්නේ අපි දැන් කුෂ්කර්මාන්තය ගැන ගොඩක් කතා කරමු නිසා අපේ මාතෘකාව පොඩ්ඩක් නැත් පැත්තකට යනවා. මුලින්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් කෙසේද අපේ සහෘදයේ යම්කිසි ජයග්‍රහණයක් ලබන්න ප්‍රාර්ථනාවෙන් ඉන්නකොට ඒ ජයග්‍රහණය ලැබව කියලා සුබ ප්‍රාර්ථනා කරන අපේ යුතුකමක් නිසා ඔබතුමාට අපේ ජනාධිපති වීමේ ඒ හැකියාව ලැබව කියලා මම ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් දැන් ඔබතුමාලා ප්‍රධාන කල්ලි කණ්ඩායම් දෙකක් තියෙනවා. ඔබතුමාට එරෙහිව ප්‍රධාන කල්ලි කණ්ඩායම් දෙකක් බොහෝ විට අපි දකින්නේ ඒ කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නුසුදුසුකම් වන්තා දූෂණ දුර්වලතා නොහැකියා පිළිබඳ විශ්ලේෂණයක් තර්කයක් තුළ ඔබතුමාලා කඳවුර වැඩිදුණු කර ගැනීම මා ඔබතුමාගෙන් අහනවා ඔබතුමාගේ නුසුදුසුකම් නොව අපේ රටේ මගේ ජනාධිපති වෙන්න ඔබතුමාගේ තියෙන සුදුසුකම් ඔබතුමා දකින්න විදිහට එක තමයි මේ රට මේ විදියට ගමන් නොකළ යුතුයි මේ වෙනස් කළ යුතු කෙන ස්ථීර අධිස්ථානයක් මාසතු තිබෙන.
ඒ වගේ මේ රටේ මහජනයාගේ කිසිදු සතයක් හොරකම් කරලා හෝ නාස්ති කරලා නැහැ. ඒ සුදුසුකම් මාර්ග සතුව තිබෙනවා. ඒ වගේ මේ රට ගොඩනැගීමට සමත් වෙන විශාල පිරිසක්, ඒ කියන්නේ රටක් ගොඩනගනවා කියන්නේ චන්දන තනි කෙනෙක්ගේ, ඒ කියන්නේ තනි පුද්ගලයෙක්ගේ මැජික් වැඩක් නෙවෙයි. සමහර අය හිතන රටක් ගොඩනගන කෙනෙක් මේ තනි කෙනෙක් ඇවිල්ලා නේද මැජික් පෙන්නනවා කියලා. රටක් ගොඩනගන එක තනි කෙනෙක්ගේ මැජික් වැඩක් නෙවෙයි. අපි හැමදාමත්, ඒ කියන්නේ තනි පුද්ගලයෙකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. අපි අවුරුදු 71ක් තිස්සේ මොකද්ද මේ ගමන් කරමින් තිබෙන්නේ? රටක් ගොඩනැගීම පිළිබඳ තනි පුද්ගලිකුගේ ඉන්ද්‍රජාලිකයක් කොහේ යනවා? මා ඉන්ද්‍රජාලිකයක් නොවේ. එක එක සුසුකම. මම මේ රට ගොඩනැගීම සඳහා සාමූහික ප්‍රයත්නයක කොටස් කරුවේ. ජනාධිපතිවරණයට වළක්වන්න බැරි විදිහම තනි කෙනෙක් ඉදිරිපත් වෙන්න වෙලා තිබෙනවා. හැබැයි තනි කෙනෙක් නාමික ලෙස ඉදිරිපත් වුණත් මා නියෝජනය කරන්නේ සාමූහික ප්‍රයත්නයක කොටසක්. එතු මම මේ කරන්නම් මම මෙහෙම ඒක නෑ මං. ඒ කරන්න බෑ කාටවත්. ඔය රටක් හදන කෙනෙක් ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවන නිසා. ඒ නිසා මේ සාමූහික පිරිසක් අපි වටා ඉන්නවා. එය මා හිතනවා අපිව තෝරා ගැනීමේ ප්‍රධාන සුසුකමක්. ඊළඟ මේ රට ගොඩනැගීම සඳහා දැක්මක් සහ භාවිතාවක්, දැක්මක් සහ උවමනාවක් තිබෙනවා. එය අපිව තෝරා ගැනීම පිළිබඳ ඉතාමත් උන් සුසුකමක්. අනිත් එක මා ඉතා වගකීමින් කියනවා. අපි ඉතාමත් අවංකව අකලංක ලෙස මේ මාතෘභූමියටත් මේ රටේ ජනතාවටත් භක්තිමත්ව ආදරේ. කොතනද ජනතාවක් පීඩාවට පත් වෙලා තිබෙන්නේ? කොතනද ජනතාවක් අසීරුතාවයට පත් වෙලා තිබෙන්නේ? ඔවුන්ගේ වේදනාව ඔවුන්ට හා සමානව අපිට දැනෙන මිනිස්සු. මේ වචන නෙවෙයි. මා පෞද්ගලික ගත්තොත් අවුරුදු 30කට ආසන්න කාලයක් මා මේ දේශපාලනේ නිරත වෙමින් තිබෙනවා. ලංකාවේ තියෙන හැම ගමකම, ලංකාවේ තියෙන හැම දුෂ්කර පළාතකම, ලංකාවේ ජන ජීවිතයේ සෑම ශාස්ත්‍රයකම අයත් එක්ක අපි ඇසුරු කරලා තිබෙනවා. අත්දැකීම් අපි දන්නවා. ඒ නිසා අපේ ගම්වල මිනිස්සු ඔහෙ ඉපදිනවා, ඔහෙ මොනවා හරි කරනවා, ඔහෙ මැරිලා යනවා. කෙහෙල් ගස්වල පරඬැල් වගේ. ඔහෙ එනවා, ඔහෙ වේලෙනවා, ඔහෙ මැලවිලා යනවා. එහෙම ජීවිත අපිට උරුම වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවංක උවමනාවක් තියෙනවා මේ ජනතාවට තමන්ගේ ජීවිතේ සැපත, සතුට, සෞභාග්‍ය ගෙනදීම. ඒක අවංක උවමනාවක්. ඒක මැතිවරණ වේදිකාවේ තොරොම්බල් කිරීමක් නෙමෙයි. චන්ද කාලයට ඇතිවෙන ජනතා ප්‍රේමයක් නෙවෙයි. අපේ ජීවිතය ඇතුලේ මේ ජනතාවට අපි අසීමිත ලෙස ආදරය කරනවා. මේ වෙනස් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. අන්නේ වෙනස් සමුදායේ එකතුවක් තමයි මාසා මගේ සමූහය. ඔයනි විදිහටම ඔබතුමා පවසන විදිහටම මින් පෙර ඔබතුමාලා සහයෝගය දුන් කඳුරවල සිටපු නායකයන් කියපු දේවලුත් අපේ අහිංසක ජනතාව විශ්වාස කරලා දුන්නා. අද ඔවුන් අසමත්යයි, ඔවුන් හෘදින්දක් ගත්තේ කියන එක දැන ඔවුන් පසුතැවෙමින් සිටින සමහර අවස්ථාවල, බොහෝ අවස්ථාවල. එතකොට ඔබ නියලුණයි කියන අතීත දේශපාලනයත් එක්ක සහ ඔය කියන නායකයන් සිටි දේශපාලන කරලියත් එක්ක සංසන්දනය කර බලද්දී විශ්වාස කරන්න බැරි වුණු ඔවුන්, විශ්වාසය කඩගලපු ඔවුන් කියන අත්දැකීම අපිට තියෙද්දි ඔබතුමාව විශ්වාස කරන්න පුළුවන් කියලා අපිට දෙන සාක්ෂිය මොකක්ද? අතිසාධාරණයි. ඒ කියන්නේ ජනතාව ප්‍රශ්න කරන්නේ තමන්ගේ අත්දැකීම් මත. ඒ නිසා ජනතාවට සාධාරණ ප්‍රශ්න කිරීමක් තිබෙනවා. ඔය විදියටම අනෙක් අය කියලා, හැබැයි පාලනය ගත්තාම ඔහොම නෙවී කරේ කියලා. ඒ නිසා ඒ ප්‍රශ්නේ අපගේ විමසීමත් අතිශය සාධාරණයි. එකක් ඒ පරීක්ෂාවට භාජනය කළ හැකි වන්නේ අපට බලය ලබා දීමෙන්. එක දෙක අපේ භාවිතාවන්. මා මාස 14ක් ලංකාවේ ප්‍රබලතම අමාත්‍යංශ මෙහි වූ කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත්. මගෙන් පසු අමාත්‍යවරු 13 දෙනෙක් මේ අමාත්‍යංශයට පත් කරා. අපි එතන අපේ රටේ සංවිධිත අමාත්‍යංශ බෙදීමක් අවශ්‍යයි. ඒ සංවිධිත අධ්‍යාපන බෙදීමක් නම් කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පසු සම්පත් කියන්නේ එක ශේස්ත්‍රයක්. මා ඒ අමාත්‍යංශයට යනකොට මට ලේකම්තුමා ගිහිල්ලා කිව්ව පෙන්නවා අමාත්‍යවරයාගේ වාහන. මට හිතෙන මම ආවේ අමාත්‍යංශයකටද කාර් සීල්ලයකටද කියලා. අපි ඒ වාහන සියල්ල ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහලා බාර දුන්නා. එහෙම වැඩ කරලා තියෙනවා. අමාත්‍යවරයාට වෙන් කළාද වියදමක් තියෙනවා. මා මේ මාසේ අමාත්‍ය දුර ගත්තේ මාස 7ක්. මේව හොරකම් නෙවෙයි. අයවැය ලේකණෙන් අමාත්‍යවරයාගේ වියදම් සඳහා වෙන් කරන ලද මුදල. ඒ මුදල ඉතුරු කරලා මතද බග කුසිකර්ම අමාත්‍යංශ සේවකයන්ට දොර දෙකේ ටාටා බස් දෙකක් අරන් දුන්නා. අදත් මා දැක්ක දුවනවා.
මිරිස්වත්තේ ඉඳන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ බත්තරමුල්ලටත් දෙහිවල ඉඳන් බත්තරමුල්ලටත් තාමත් මේ බස් දෙක දුවනවා. ඒ අමාත්‍යාංශයේ ඇමතිවරයාගේ වියදම් නතර කරලා අපි කරපු. ඒ විතරක් නෙවෙයි මාස තුන ආයතන ගණනාවක් තිබුණා. මිල්ක ආයතනේ, එල්එල්බී ආයතනේ, ලංකා පොහොර, කොමර්ෂල් පොහොර, කෘෂි රක්ෂණ මණ්ඩලය ඇතුළු වැදගත් ආයතන ගණනාවක් තිබුණේ මේ අමාත්‍යාංශය. මා අමාත්‍යාංශයේ බාර ගන්නකොට මිල්ක ආයතනේ රුපියල් මිලියන 50ක බැංකු අයිරාවකින් දීවි. ODA දීවි. මා මාස 14 අමාත්‍යාංශ කරේ මිල්ක ආයතනය රුපියල් මිලියන 200ක ස්ථාවර තැන්පතුවක් ඇති කරා. ස්ථාවර තැන්පතුවක් ඇති කරා නෙවෙයි ලංකාවේ පළවෙනි වතාවට මිල්ක ආයතනය ගොවි ජනතාවට ප්‍රසාද දීම නැගෙව්වා. එයි ගොවි ජනතාවගේ කිරි වලින් තමයි ලාභ ආයතන ලැබුවේ. මිල්ක ආයතන දෙන ලද සෑම කිරි ලීටරයකටම නැවත මට මතක ආසන්න වශයෙන් රුපියල් 1.75 ගන්න ආපහු ගොවින්ට කිව්වා. ප්‍රසාද දීම නැගෙයි. එයි අපි මේ ආයතන අපේ දේශපාලනයේ දේශපාලන ව්‍යාපෘතිට අපි සම්බන්ධ කරගත්තේ නැහැ. ගොඩාක් මේ ආයතන පුරවනවා දේශපාලන හිතවත්කම් වලට අපි ඒක කරේ නැහැ. දෙක මේ ආයතන අපි බඩවියට බවට පත් කරගත්තේ නැහැ. මේ ආයතන වලට අපි ආයතන වලට නිලධාරීන් පත් කරේ ඒ ශේත්‍රයට ගැලපෙන අය. මා චන්ද්‍ර ඉතාමත් ඔබ කිමින් කියන්නේ මේ ශේත්‍ර වලට සමහර සභාපතිවරු පත් කරනකොට ඔවුන් මම දැක්කේ පත් වීම ලිපිය දීපු දවසේ. අපි වෙනම කමිටුවක් පත් කරලා ඒ ශේත්‍රය පිළිබඳ අධ්‍යයනය කරලා ඒ අත්දැකීම් තිබෙන කළමනාකරණ හැකියාව තිබෙන ඒ විෂය පිළිබඳ අවබෝධයක් තියෙන අය තමයි ඒ ශේත්‍රයට පත් කරේ. මිල්ක ආයතනයට පත් කරේ ඉතාමත් ජ්‍යෙෂ්ඨ පසුවයි දිල්දාරි. කුසි රක්ෂණ මණ්ඩලයට පත් කරේ කුසිකර්ම පෙරදින කුසි විද්‍යා පීඨයට පෝ ආචාර්යවරේ. ජල සම්පත් මණ්ඩලයේ අපේ භූගත ජලය පිළිබඳ පරීක්ෂණ කරන ආයතන. ඒ ආයතනයට පත් කරේ පෙරදින විශ්වවිද්‍යාලයේ භූගර්භ පිළිබඳ මහාචාර්යවරේ. ලංකා පොහොර සංස්ථාවට පත් කරේ ලංකා පොහොර සංස්ථාවේ වෙළඳ ආයතනය. ඒ වෙළඳ ආයතනයට පත් කරේ ලංකාවේ ප්‍රධානම පෞද්ගලික ආයතනක වැඩ කරපු මාකටින් මැනේජර්. ඔහු අම්මුනේ මට පළවෙනි වතාවට. ඉතින් මා මේ කියන්න හදන මේ ආයතන ගොඩනැගිය හැකි. අපි භාවිතාවෙන් ඔප්පු කරලා තිබෙනවා. ලැබිච්ච කුඩා අවස්ථාවකින් රාජ්‍ය පාලනයට අපි හවුල් වෙලා ඔප්පු කරලා තිබෙනවා. අපි ඒ ඔක්කොටම වඩා වෙනස්. ඒ නිසා අපි කියන දේ කරන කරන්න හැකි දේ කියන දේශපාලන ව්‍යාපාරය. හරි. අපිට බැරි දේ අපි කියන්නේ නැහැ. අපි නේද? අපි නොකරන දේ කියන්නෙත් නැහැ. හරි. සුති. සුති ඔබ දෙපළටත්. දැන් ආයෙ සටන. දැන් ඔබතුමා දන්නවා දිගින් දිකට ජේපී එකත් පාර්ලිමේන්තුවෙන් කතා කරනවා වංචා දූෂණ සම්බන්ධයෙන්. නමුත් අපි දැක්කා මේ වගේ මාධ්‍යවලත් පළවෙලා තියෙනවා. සමහර දවස්වල දේශපාලනලාගේ පවුලෙන් අවිලත් උත්සාහියත් කියලා තියෙනවා. අපි කොරගම් කරපු සල්ලි මේම කියලා. නමුත් ආයිසරක ඒකලන් දිස්ත්‍රික්කේ නම්බර් 1 වෙනවා. මේක ජනතාවගේ වැරදිද? නම්බත නැත්තම් නොමිනේෂන් දුන්න පක්ෂයේ ලේකම්ලාගේ වැරදිද? ඔව් පළමු කොටම මා හිතනවා දේශපාලන ව්‍යාපාරයකට වගකීමක් තිබෙනවා. තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අය වංචනිකයන් දූෂිතයන් නොවන අය ඉදිරිපත් කරන්න. නමුත් මා හිතනවා ඒ පක්ෂ දෙකට එහෙම ඉදිරිපත් කරන්න බෑ. ඇයි? එයි නායකයාම වංචාවේ දූෂණයේ යෙදුණු අය. ඔබට නම් අවශ්‍ය නම් මා කියන්න. මාද නම් වැඩිපුර කියන්න දෙවි බලාගෙන ආවි. නම් අවශ්‍ය නම් ඒ නායකයාම වංචාවේ දූෂණයේ යෙදුණු අය. නායකයාම වංචාවේ දූෂණයේ යෙදිලා වංචනිකයන් දූෂිතෙක් නොවන කෙනෙක් ආසන සංවිධායකරු හැටියට ඔය ලැයිස්තුර දැමීමේ හැකියාවක් ඔයගොල්ලන්ට නැහැ. මොකද ඔහු වැදේට යමින් අනිත්‍යයට කෙලින් යන්න කියන්න බෑ. අපි එහෙම නෙවෙයි. එක. දෙක. ජනතාවටත් වගකීමක් තිබෙනවා. මම විශ්වාස කරනවා. අවුරුදු 71ක මේ සාපලත් ආර්ථිකයක් විනාශකාරී රාජ්‍යයක් නිර්මාණය කිරීම ජනතාව මුළුමනින්ම දේශපාලකයට බැර කරනවා. මා කියන දේශපාලකයට විතරක් බැර කරලා ප්‍රමාණවත් නැහැ. ජනතාවට තමන්ට නිසි පරිදි තිබුණු වගකීම් ඉටු කරන්න අසමත් වී තිබෙනවා. මේ කිසිවෙක් පාර්ලිමේන්තුවට ඇතුළු වුණේ පාර්ලිමේන්තු ගේට්ටු කඩාගෙන දොර කඩාගෙන පාර්ලිමේන්තුවට ආපු අය නෙවෙයි. මේ හැමදෙනාම පාර්ලිමේන්තුවට ඇතුළත් වුණේ ජනතාව ඡන්දෙ දීලා. මේ කවුරුවත් බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ආවේ නෑ. ඒ නිසා ජනතාවට වගකීමක් තිබෙනවා. අවුරුදු 71ක් ආණ්ඩු පෙරලා තිබෙනවා, ආණ්ඩු හදලා තිබෙනවා, නායකයෝ ගෙනලා තිබෙනවා, නායකයෝ මාරු කරලා තිබෙනවා. හැබැයි මේ අත්දැකීම් ගැන ඔබ ඉතාමත් විවෘත මනසින් බලන්න. ඔබේ පක්ෂ පාට කණ්ණාඩිය පස්සෙක තබන්න. විනාඩි 5ක් මේ අවුරුදු 71ක දේශපාලන ගමන් මඟ පිළිබඳ මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරලා ජනතාව තීන්දුවක් ගන්න සමත් වුණොත් මේ වංචනිකයන් දූෂිතයන් පාර්ලිමේන්තුවට සහ පාලනයට එකතු වෙනවා. දැන් ඒකෙන් ඇත්තට බැලුවොත් දැන් ජනතාව එහෙම කිව්වා කියලා නමුත් ජනතාව හැමදාම අවුරුදු 5න් 5න් වෙනසක් බලාපොරොත්තු වෙනවා.
නමුත් ඔබතුමාගේ අත්දැකීමෙන් කවුදරි දූෂණය කරා කියලා පාර්ලිමේන්තයෙන් කතා කරලා එක්කෙනෙක්ව ජනතාව ගෙදරෙවන්නේ. නමුත් ඔබතුමා දිගින් දිගට කියන්නේ ජීවි පිරිසිදු අපි හොරගම් කරලා නැහැ කියලා. නමුත් ඒක ජනතාව දන්නවා. නමුත් ඔබතුමාට ආසන හම්බෙන්නේ පහයි. ඒතකොට අපි හැම වෙලාවෙම කියන්නේ දේශපාලනය දූෂණය දූෂිතයෝ කියලා. නමුත් බලනකොට ජනතාව ඇතුළොත් ඡන්ද වේලාවේ දුන්න පුටුවට ඡන්ද වේලාව දුන්න පොරුන්දුවට එතකොට ඒක ඔබතුමා හිතනද ජනතාවෙත් ඒක ඇතුළ ඇතුළල තියෙනවා කියලා. ඔබ ඇත්ත. ඒ කියන්නේ ජනතාවට මේකේ මගාරින්න බැරි අත්තරින්න බැරි වගකීමක් තියෙනවා. හැබැයි අපි ජනතාවගේ ජීවිතයට ගිහිල්ලා උස්සලා බැලුවොත් ඔවුන්ගේ ජීවිතේ කුමක් ඔබට මා ඇහුවොත් ඔබට මතක ඇති රවි කරුණායක අමාත්‍යවරයාගේ ඔහු 2015 මැතිවරණයේදී ඔහුගේ කැන්වසින් එකට එල්ල කරන ද බෝම්බ පහරක් හේතු කරන දෙදෙනෙක් මිය ගියා. ඒ මිය ගියපු අයගේ ඥාතීන් මා දැක්ක මාධ්‍යවලට කරපු ප්‍රකාශය. එක්කෙනෙක් කිව්වා සහෝදරිය කතා කර ඇගේ අක්කා ගැන මාගේ අක්කා ජීවත් වුණේ ඉන්දියාප්ප තම්බලන් ඇයට ජීවිතේ ගැට ගහගන්න විදියක් නැහැ ඇයට ගෙයක් නැහැ ගෙයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මේ කැන්වස් ව්‍යාපාරය ආවා කියලා. මිය ගියපු තරුණයා ගැන කියපු එක තමයි ඔහුගේ වයස ඉක්මවා ගොස් තිබෙනවා ඔහුට නිසි පරිදි ආදායම් මාර්ගයක් නැහැ රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවෙන් කැන්වස් ව්‍යාපාරයට සම්බන්ධ වුණා කියලා. මේ ජනතාව මේ අපරාධේ දකිනවා මේ විනාශේ දකිනවා. හැබැයි ඔවුන්ගේ ප්‍රශ්නය අතිශය සමීපයි සා කෙටි කාලෙින්. අපි කියලා විශාල කතාවක් කියනවා. මොකද්ද අපි කියන්නේ? මේ රට අපි වෙනස් කරමු. මේ ආර්ථිකය හදමු. මේ ආර්ථිකය හැදුවට පස්සේ මේ ආර්ථිකයේ ප්‍රතිඵල ඔයාගේ ගෙදරට ගලාගෙන එනවා. එතකොට ඔයාගේ දරුවට රස්සාවක් හම් වෙනවා. ඔයාගේ ආදායම් මාර්ගය ඉහළ යනවා. අපිට කියන්නේ මොකද්ද? පොහු මන්ත්‍රීතුමා ඒ කතාව ඇත්ත. හැබැයි මට අද නොතෙමින්න තහඩු දෙකක් නැහැ. මගේ දරුවට අද රස්සාවක් නැහැ. මගේ දරුව අද පාසලට දාගන්න විදියක් නැහැ. අපි කියන කතාව දිගුයි ජනතාවගේ ප්‍රශ්නේ දෛනිකයි. හොඳයි. ඒ නිසා මේ ජනතාව පෙළඹිලා තිබෙනවා. තමන්ගේ දෛනික ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා මේ දේශපාලකයන් පස්සේ යන්න. හැබැයි ආපහු හැරලා බලන්න මොකද වෙලා තිබෙන්නේ? පස්සේ ගියපු අයගෙන් බහුතරයකට මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒ නිසා නැවත නැවත අපි ජනතාවට අවධාරණය කරන්නේ තමන්ගේ කෙටි කාලීන අරමුණු උටු කර ගැනීම වෙනුවෙන් මේ දේශපාලකයන් පස්සේ හඹාගෙන යාම නතර කරන්න. හඹාගෙන යාම නතර කරලා මේ රට ප්‍රතිපත්ති ගරුක ප්‍රතිපත්තිය සහිත ආර්ථික සංවර්ධනෙ තමන් නිල්න ආර්ථික ප්‍රභවයේ සංවර්ධනෙ සමාජ අපරාධ හිණ වුණු වංචාව දූෂණ නාස්තියෙන් තොර පාලනය සහ නීති ආධිපත්‍යතාවුරු පාලනය ගොඩ නැගීම තමයි අපේ ජීවිත උසස් කිරීම සඳහා තිබෙන අවස්ථාව කියලා කල්පනා කරන්න. අපි රංගා මේ ප්‍රශ්නේ තමයි අද ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ ජනතාව කොයි හෝ මොහොතක මේ අඬට ඇහුම් කන් දෙන බෝ. හොඳයි මේ දැන් ඔබතුමා ආර්ථිකය ගැන කතා කරා. දැන් ඔබතුමාලගේම ඒ කියන්නේ කෝප් කමිටුවේ සභාපති හිටියේ දැනටත් ඉන්නේ සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා. මහ බැංකු බැඳුම් කර වංචාව අමතක කරන්න බෑනේ. ඔබතුමා ජනාධිපති වුණොත් ඔබතුමාට ලොකු අභියෝගයක් තියෙනවා. ඔබතුමා කොහොමද මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා ලංකාවට ගෙන්න ගන්න තියෙන වැඩපිළිවෙල? මේගොල්ලෝ කේපි ගනාවේ කොහොමද? අන්න ඒ විදිහටම ගිනන. කොහොමද කියන්නේ? මේ පාලකයන්ට මේ අය ආරක්ෂා කරන්න උවමනාවක් නැත්නම් අර්ජුන මහේන්ද්‍රව ගේන්න පුළුවන්. රුසියාවේ තානාපති හිටපු වීරතුංග උදයංග වීරතුංග ගේන්න පුළුවන්. ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති හිටපු ජාලිය වික්‍රමසිංහ ගේන්න පුළුවන්. මේ තුන් දෙනාම අද ඒ කියන්නේ එක්කෙනෙක් ඇමරිකන් තානාපති කාර්යාලයේ නිවස විකුණලා මතක තබාගන්න. අනිත් කෙනා මික්පහාර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතිය ලලිත් වීරතුංග. අනිත් කෙනා මහ බැංකුව මංකොල්ලේ ප්‍රධාන චූදිතිය. මේ තුන් දෙනාම නිදල්ල ගෙවසිනවා. මා දැක්කා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා කොරියාවේ යනකොට ඔහුගේ කරටක් දාගෙන ඉන්න උදයන්ග වීරතුංග. මේගොල්ලෝ නිදල්ලේ හැසිරෙනවා. ඔබතුමා එයා ගෙන්න කොහොමද? තුදෙනාම ගේන්න පුළුවන්. ගේන්න තමයි අපි රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් තිබෙනවා. ඉතාමත් හොඳ බුද්ධි ඒකකයක් තිබෙනවා. රාජ්‍ය නැති ඉතාමත් හොඳ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබත්තාවයන් තිබෙනවා. මේවා සැබවින්ම උපයෝගී කරගෙන මේ අය ගෙන්නන්න පුළුවන් නම් ගේන්න පුළුවන්. සාහතික වශයෙන් අපි ගේනවා. හොඳයි. දැන් එතකොට දැන් ඔබතුමාට අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තමයි දැන් ඔබතුමා කිව්වා KP ගෙනාපු විදියට ගේනවා කියලා. එකක් තමයි නීතියට පිටින් යන්නත් බෑ. හැබැයි දැන් FCID එක තියෙනවා. එතකොට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට මේ කියන අය නියෝජිතයෝ ඔය විදේශ රටවල් වලට ගිහිල්ලා වරින් වර ගිහිල්ලා
මේ කියන පිරිස ගේන්න උත්සාහ කළා. හැබැයි ඔබතුමා කියනවා ඔබතුමා බලයට පත් වුණොත් මෙය ගේනවා කියලා. ඒ කියන්නේ මේ උත්සාහ කරමු නිලධාරීන් සැබෑ උත්සාහයද ගත්තේ. එහෙමනම් මෙතන වරදක් කරලා තියෙනවා. වංචාවක් හෝ වරදක් කරපු අතපසු වීම කරලා තියෙන රාජකාරිය පැහැර හරින තියෙන නිලධාරීන් ගණයට වැටෙන ඔබතුමා ඔය කියන විදියට. ඒ වෙනි නිලධාරීන් වෙනුවෙන් ඔබතුමා ගන්න පියවර මොකක්ද? කරුණු දෙකක් තියෙනවා. ශ්‍රීපාල්. මේ වංචනිකයන් දූෂිතයන් දඬුවම් දෙන්න බැරුණු කරුණු දෙක තමයි. එකක් දේශපාලන. මේ දේශපාලන. දෙක මුදල්. වංචනිකයාගේ මුදල් බෙදා ගැනීම පිළිබඳ තරගයක් තිබුණා. මම මේ අවංකකයා. නම් අවශ්‍ය නම් කියන ගැමතිවරුන්. මා පාර්ලිමේන්තුවේ ඉතා නිශ්චිත ලෙස කිව්වා චෝදනාවට ලක් වී තිබෙන සමාගමකින් තමයි ඒ අමාත්‍යවරයාට ගේ ලබා දීලා තිබෙන්නේ කියලා. තව එකක් මා නිශ්චිත වශයෙන් කිව්වා අධිකරණයෙන් සොයන පුද්ගලයේ සැඟවි සිටියේ පොලිසිය බාර අමාත්‍යවරයාගේ ගෙදර කියලා. නෝ සාක්ෂි සහිතව මම කියන්නේ. එනිසා මොකද වෙලා තිබෙන්නේ? මේ දූෂිතයන්ට දඬුවම් දීම එක බාධාවක් බවට පත් වුණේ දේශපාලනේ දෙවෙනි බාධාව මූල්‍ය සංසරණය. අපේ පාලනයක් යටතේ මේ භාවිතාව සඳහා දේශපාලන මැදිහත් වෙන්නෙත් නැහැ. අපිට මේ කිසියෙක් බේරා ගැනීම වමනාවක් නැහැ. දෙක මුදල් සංසරණය වෙන්න අපිට ඉඩ දෙන්නෙත් නැහැ. ඊළඟ දැන් වගකීම් පැහැර අරලා තිබෙන කවුරු හරි ඉන්නවනะ. ඔවුන් මා හිතන්නේ නිලධාරීන් පමණක් නෙමෙයි දේශපාලකයන්. අපේ රටේ මේ ඉහළ ශේෂ්ත්‍රවලින් නිලධාරීන් කවදා හෝ ප්‍රමාණයට තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න හෘද සාක්ෂියට අනුව කතා කරන්න පටන් ගත්තොත් මේ දේශපාලකයන් මොන ආකාරයෙන් මැදිහත් වුණාද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. සමහර අපරාධකරුවන් අපරාධය මෙහෙවීම සඳහා තිබෙන අමාත්‍යංශයේ ආයත් එක්ක එකට සාකච්ඡා කරනවා. එකට ගනුදෙනු කරනවා. හොඳයි. ඉතින් අපි නිදහස් කරනවා මේ தத்துவෙ. හොඳයි. දැන් ඔබතුමාලගේ ඔබතුමා එලි දක්වපු සෞඛ්‍ය ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රෝගීන් වෙනුවෙන් එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු කිරීම වෙනුවෙන් ගොඩක් යෝජනා තියෙනවා. එතකොට රෝගී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඔබතුමාලා හඳුන්වලා දෙනවා කියලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කරන්න. එතකොට මොකද ඒ කියන්නේ මේක පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. අද රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කවුද ඉන්නේ? කවුරුත් නෑ. මාගාව මට මේ අරගෙන පෙන්වන්න පුළුවන්. මේ අවුරුද්දේ ඒ කියන්නේ මේ 2019 වසරේ 9 වෙනි මාසයේ 5 වෙනිදා රෝගියෙක් යන කරාපිටිය රෝහලට තමන්ගේ හෘදයේ ඇති වෙච්ච නාල හිරවීමක් පිළිබඳව පරීක්ෂණයට. ඔහුගේ මාගාව තිබෙනවා. ඔහුගේ මේ සායනික වාර්තා පොත, ක්ලිනික් පොත. ඒ ක්ලිනික් පොතේ වාක්‍ය තියෙනවා. මොකද්ද කියන්නේ? ඔහුට කියන පර්යේෂණ 6ක් නම් කරලා මේ පර්යේෂණ 6 කරගෙන 2021 අගෝස්තු මාසේ එන්න කියලා. යන්නේ කවද්ද? 2019 මේ සැප්තැම්බර් මාසේ 9 වෙනි මාසේ 19 වගේ යන්නේ. ඔහුට කියන පරීක්ෂණ 6 කරගෙන 21 අගෝස්තු මාසේ එන්න කියලා. අර අපිට රෝවලේ. එතකොට ඒ රෝගියා තමන්ට නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමේ තිබෙන අයිතිය ඒ රෝගියාටම ගැරී තිබෙන. අඩුමතරමේ මොකද්ද තියෙන සහතිකේ මේ රෝගියා අවුරුදු දෙකක් ජීවත් වෙවි කියලා. එනිසේ රෝගියාගේ අයිතිය සහතික කරන්න ඕනේ නැද්ද? ඒ වගේම යම් රෝගියෙක් රෝහලකට ඇතුල් වෙනවා නම් ඔහුට අවශ්‍ය වෙන බෙහෙත් සහ අනිකුත් පහසුකම් සපයා දීම ආණ්ඩුව වගකීම. මේක අලුත් දෙයක් නෙවෙයි. අපි පළමු කොටම මේ පනතට කලින් අපි ඉස්සරලම විවස්ථාවට ගෙනේනවා. නිදහස් සෞඛ්‍ය සේවය පුරවැසියෙකුගේ මූලික අයිතියක්. ඒ අයිතිය තහවුරු කිරීම සඳහා රෝගීන් වෙනුවෙන් ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවේ පනතක් හැටියට සම්මත කරනවා. මොකද මා මේ කියන්නේ ශ්‍රීපාල්, අද ප්‍රධාන ප්‍රශ්නේ කන්දරේ මෙතන තිබෙන්නේ. අපේ ජාතිය ලෙඩ වෙලා ඉන්නේ. මා දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. අපේ ජනගහණයෙන් අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25%කට කවර හෝ වර්ගයේ බෝන වෙන රෝගයක් වෙලඳී තිබෙනවා කියලා. එක්කෝ දියවැඩියාව, එක්කෝ හෘද ආබාධ, එක්කෝ වකුගඩු, එක්කෝ පිළිකා. පිළිකා රෝගේ විතරක් හේතු කොටගෙන දවසකට 14 දිනක් මැරෙනවා. වකුගඩු රෝගේ හේතු කොටගෙන දවසකට 6 දිනක් මැරෙනවා. ශ්වසන ආබාධ රෝගේ හේතු කොටගෙන දවසකට 12 දිනක් මැරෙනවා. එනිසා අපේ සෞඛ්‍ය සේවයේ තිබෙන්නේ අපිට මරණය තෝරගන්න. අපිට අයිතිය දීලා තියෙනවා මොන ආකාරයෙන්ද අපි මැරෙන්නේ කියලා තෝරගන්න. පිළිකාවක් හදාගෙනද, වකුගඩු අප්සෙට් කරගෙනද, ශ්වසන රෝගයක් හදාගෙනද කියලා.
එනිසා අපේ රටේ මහා ජනතාවට මැරෙන්න බල කරපු සෞඛ්‍ය සේවයක් හදී තිබෙනවා. හොඳයි අපි ගොඩනගන්නේ නිරෝගී සම්පන්න සමාජය, නිරෝගී සම්පන්න ජීවිතයක්. නිරෝගී සම්පන්න ජීවිතයක් ගොඩනැගීමේදී සෞඛ්‍ය ශාස්ත්‍ර විශාල අවධානයක් අපි යොමු කරමු. ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන, ඒ වගේම ප්‍රඥප්තිය සහ නීතිමය ප්‍රතිපාදන සකස් කරන්න අපි සූදානම්. හොඳයි සල්ව ගත්තොත් දැන් ඔබතුමා දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කියන්නේ නිර්ගන්වනවා කියලා කිව්වනේ ඉදිරියට ගේනවා කියලා. එතකොට නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳව මේ දවස්වල ලොකුවට කතා වෙනවා. එතකොට නිසි ලෙස රජයට පවරා ගැනීම සිද්ධ වෙලා නැහැ කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය පිළි අරගන්නවා. එතකොට කාසල් කාන්තා රෝහලෙන් තමයි يعني හෙදියන් 39 දෙනෙකුට වැටුප් ගෙවනවා කියලා සනාථ වෙලා තිබෙනවා. එතකොට දැන් මෙතනදීත් දැන් මේ රෝගීන්ගේ පැත්තෙන් ගත්තමත් ඒක ඔවුන්ට යම් මෙතන ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වගකීම පිළිබඳ යම් සිද්ධියක් සිදුවීමක් වුණොත් වගකීම ගන්නේ කවුද? එතකොට රාජ්‍යංශයේද නැත්නම් පෞද්ගලික අංශයේ අදාළ හිමිකරුද? මෙවැනි මේ තියෙන උද්ගත වෙලා තියෙන අර්බුදයට ඔබතුමාගේ මොකද්ද තියෙන විසඳුම? ඒ කියන්නේ නිශ්චිත ලෙස ගැහුවොත් ඔබ ඇහුවොත් නෙවිල් ඒ රෝහල පිළිබඳව මාළඹී ඒ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් හරහා මාසික මිලියන 200ක් වෙන් කරලා දුන්නා. මාස්පතා මිලියන 200ක් මේකේ නඩත් වියදම් සහ පඩිනඩි වලින් දැරුවා. ඔබ කිව් පරිදිට අමතරව සමහර කාර්ය මණ්ඩලයන් සඳහා විනත් රෝහල් වලින් දරලා තිබෙනවා. හැබැයි මේක හරියට ගත්තොත් නිසි පරිදි ඒ පවරා ගැනීම සිදු කොට නැහැ. ඒ නිසා මෙතන පළමු ප්‍රශ්නේ තමයි මුදල් අවභාවිතාවක් යොදවමින් තිබෙනවා. යෙදවීමින් තිබෙනවා. මහජනයාගේ මුදල් යම් පුද්ගලික වමනාවක් වෙනුවෙන් හසුරුවමින් තිබෙනවා. එනිසා අපේ පළමු ප්‍රයත්නේ ඒ හැසිරීම සඳහා තීන්දු තීරණ ගනු ලැබූ විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජසේන රත්න පිළිබඳව අපි පරීක්ෂණ පවත්වන එක. කොමාවක් කියමින් කියන. දෙවනුව නෙවිල් රෝහල පෞද්ගලික රෝහලක් හැටියට පවත්වාගෙන යාමට ඒ ව්‍යාපාරයකට අවශ්‍ය නම් ඒක ඔහුගේ අයිතිය. හැබැයි ඒ අයිතිය ඔහුට ලබා දෙන්නේ යලි ආණ්ඩු විසින් වියදම් කරලද මුදල් ලබා දෙන්නේ නම් පමණයි. එසේ ලබා නොදෙන්නේ නම් මුලින් එකඟ වූ එකඟතාවයට අනුව මේ රෝහල ආණ්ඩු රෝහලක් බවට පරිවර්තන කරනවා. දැන් දැන් ඔබතුමා ගත්තොත් ඇත්තට ඇමෙතිලා ආවොත් විශේෂයෙන් ඔබතුමා දන්නවා ඇති ටැබ්ලට්ස් ඒකට සමහර වෙලාවට ඇමෙති ආවොත් ඇමෙතිගේ පුතා තමයි ලංකාවට ගේන්නේ නැත්නම් ඇමෙති ආවොත් ඇමෙතිගේ මල්ලිලාගේ යාළුවා තමයි ටැබ්ලට් ගේන්නේ ඒක ලංකාව මිනිස්සු දන්නේ නැහැ කොච්චර රජයේ සල්ලි වේදන් වෙනවද කියලා මේ ලංකාවට මේ රජය ජෙනරල් හොස්පිටල් නෝමල් හොස්පිටල්ට බේත් ගේන්නේ නමුත් බේත් වලින් බර ගහනක් කොමිෂන් විදියට යන්නේ සමහර වෙලාවට ඉන්දියා සහ පාකිස්තාන් වලින් ගෙවල් වලින් තමයි මේ ටැබ්ලට් එක ගහන්නේ ජාත්‍යන්තර පිළිගත් ආයතන වල නැමේ මේ මේ බේත් ගන්න නමුත් ඒක මොකද මේක ලොකු වංචාවක් නමුත් ගොඩක් කට්ටිය ඉගෙන කතා කරන්නේ නමුත් ඒකෙන් එන්නේ වංචාව දුස ඒක තමයි ගොඩක් කට්ටිය කියන්නේ අපිට හෙල්ත් මිනිස්ට්‍රි එක දෙන්න කියලා හොරගානේ හෙල්ත් එක ඉදිරියට ගේන්නේ නැමේ අද රජය ජෙනරල් හොස්පිටල් ඉස්සරහා තියන්නේ මේ ප්‍රයිවට් බ්ලඩ් ටෙස්ට් කරන ආයතනයක් අයි එතන බ්ලඩ් ටෙස්ට් කොක්කම කරන්නේ ප්‍රයිවට් ආයතනවල ඒ තරමට පත් වෙලා තියෙනවා නමුත් මේ බේත් ගෙහෙන්න තලෙන් තියෙන වංචා දූෂණය ඔබතුමා කොහොමද ඒක නිවා කරන්නේ ඔබ ඇත්ත රංගා මා කලින්ම කිව්වා අපේ ලෝකේ තියෙන ජාවාරම් තුනක් ගැන එකක් බීජ ජාවාරම අනිත් එක අවි ආයුද අනිත් එක බේත් බේත් කියන්නේ ලෝකේ ප්‍රධානම මාෆියාව අපේ රටේ අහිංසක ලෙඩ්ඩුස පොදු ජනතාව මේ බේත් මාෆියාවේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා මා දැක්ක කාලු පොන්සේක මහත්මයාගේ පරිශන පත්‍රයක් හරහා ඉදිරිපත් කරන ලිපිය ඒ ලිපිය අනුව කියනවා මිනිස්සු ඇතුළේ මිනිස්සුන්ට හැදෙන ලෙඩ වලින් 60%ක් හොඳ කර ගැනීම සඳහා මිනිස් ශරීරයේ ඇතුළේම ඊට අවශ්‍ය වෙන ප්‍රතිශක්තිය ගොඩනැගී තිබෙනවා. හැබැයි අද මොකද සිදුවී තිබෙන්නේ? ලෝකේ කොහෙවත් නැති තරමට විශාල බෙහෙත් පාවිච්චි කරන රාජ්‍යයක් බවට අපේ රාජ්‍යපත් වී තිබෙනවා. මා මේ ළඟදී වාර්තාවක් දැක්කා අපේ රටේ ජනගහනය ලක්ෂ 200යි 200 කියලා හිතමු ආණ්ඩුවේ බාහිර අංශයෙන් බෙහෙත් තරම් තියෙනවා ලක්ෂ 500ක් ජනගහනය ලක්ෂ 200යි බාහිර අංශයෙන් බෙහෙත් තරගෙන තියෙනවා ලක්ෂ 500ක් ඒ කියන්නේ මොකක්ද එක්කෙනා 7-8 සැරේ ආණ්ඩුවේ OPD එකෙන් බෙහෙත් තරම් තියෙනවා ඊට අමතරව පෞද්ගලික රෝහලෙන් කොච්චර බෙහෙත් ගන්නවද ඇද්ද එහෙම ගත්තම මොකද සිද්ධ වෙලා තිබෙන්නේ අපේ රටේ විශාලම ජාවාරම සහ මාෆියාව බවට මේ බෙහෙත්පත් වී තිබෙනවා එනිසා පළමු ප්‍රයත්නය තමයි අපි අපේ ජනතාවට මේ බෙහෙත් කියන්නේ බෙහෙත්ම නෙවෙයි මතක තබා ගන්න. බෙහෙත් කියන්නේ තවත් අතිරේක අතුරු ආබාධ ඇති කරන එක. ඒ නිසා පළමු කොටම අපේ ප්‍රයත්නේ
මේ ජනතාව මේ බෙහෙත් මාෆියාවෙන් මුදවා ගැනීම. ඒ සඳහා ප්‍රබල සෞඛ්‍ය අධ්‍යාපනයක් ඕන. අද අපේ රටේ ග්‍රාමීය ජනතාව මොකද වෙලා තිබෙන්නේ? ටවුන් එකට ආවොත් ඉස්පිරිතාලෙත් ගිහිල්ලා යන්න ඕන කියලා කල්පනා කරනවා. ටවුන් එකට ආවොත් බෙහෙත් ගන්න කල්පනා කරනවා. මට මේ ළඟදී වෛද්‍යවරු කණ්ඩායමක් කිව්වා ක්ලිනික් කෙනවන මාසික සැරයක් වෛද්‍ය සායනෙට කිලික් කෙනකොට එයාට තනියම ඉන්න බැරි නිසා තව කෙනෙක් එක්ක එනවා. එයාට පැයක් විතර ගියාට පස්සේ එයාටත් විතර මාත් බෙහෙත් ගත්තත් හොඳයි කියලා. එයාත් ගන්න. සාමාන්‍ය දොස්තර මහත්තයෙක් බෙහෙත් දෙන්නේ නැත්නම් රෝගීන් තුල තියෙන අදහස තමයි ඒ දොස්තර මහත්තයා හොඳ නැහැ කියලා. ඒ නිසා මේ බෙහෙත් පිළිබඳව ඖෂධ පිළිබඳව ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනයක් අපේ රටේ ජනතාවට ඕන. හැබැයි මේ පාලකයෝ මේ ජාවාරම්කාරයෝ ඒ ප්‍රාථමික සෞඛ්‍ය අධ්‍යාපනය ජනතාවට දෙන්න දෙන්නේ නැහැ. ඒක සමා වෙන්න ඊළඟ ප්‍රශ්නේ. මම ඊළඟ පොදු අපනිශ්චිතපත්. ඊළඟ ගත්තොත් තියෙන ප්‍රශ්නේ තමයි විශේෂම මා කලින් කිව්වා මේ අමාත්‍යංශ වැඩිපුරම කැමති මිලදී ගැනීම වලට කියලා. මම කලින් කිව්වා. ඒ මිලදී ගැනීම වල තියෙන ප්‍රධාන ශේත්‍රය තමයි සෞඛ්‍ය අමාත්‍යංශය. ඒ නිසා ඔබ දන්නවා ඇති සෞඛ්‍ය අමාත්‍යංශ පත් වෙන කෙනෙක් දාලා යන්න හරි අකමැති. නිමාර් සිරිපාල සිල්ව මම හිතන්නේ දශකයකට ආසන්න කාලයක් සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරුවා. දැන් ඊළඟ සෞඛ්‍ය අමාත්‍යවරයා මම හිතන්නේ යලි ඒ ධූරය දරනවා. ඇයි මේක ඉතාමත් හොඳ බොරහුණු හොද්දා. හරි. ඒ නිසා මා ඉතා වගකීමෙන් කියනවා මේ බෙහෙත් මාෆියා වෙනු මේ මාෆියා වරා මුදල් උපයන නිලධාරීන් සහ දේශපාලන යාන්ත්‍රණයනුත් අනිවාර්යම අපි මේක ගලවා ගන්න. මොකද අපිට කිසිදු අවශ්‍යතාවයක් කිසිදු වමනාවක් නැහැ. කිසිදු හේකදී මුදල් අනිසලස උපයා ගැනීම සඳහා කිසිදු වමනාවක් නැතුව අපි මේ දේශපාලනට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා මේ ඖෂධ ජාවාරමත් ඖෂධ මාෆියා වෙනුත් රට මුදවා ගත හැකි වන්නේ ජනතාව මුදවා ගත හැකි වෙන්නේ ජාතික ජන බලවේගයේ වැනි දේශපාලන ව්‍යාපාරය බලය. සමා වෙන්න මේ අපේ මේ සියලුම තරුණ තරුණියන් වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්නේ ඔබතුමා ෆ්‍රී වයිෆයි දෙනවද? මම හිතන්නේ එකක් තමයි අපිට අවශ්‍ය වී තිබෙනවා දුවා දරුවන්ට ලෝකයේ දැනුම වේගයෙන් ගලාගෙන යෑම සඳහා අවශ්‍ය වෙන ඉතාමත් හොඳ පහසු මිලට අවතීර්ණ විය හැකි සංවේදන ශේත්‍රයයි. ඒක නාස්තියක් නෙවෙයි. ඒ ජනතාවට දැනුම ලබා ගැනීම සඳහා ශේත්‍රයයි. එනිසා මා ෆ්‍රී දෙනවාද මුදලට දෙනවාද කොච්චර ගානකට දෙනවාට කියනවට වඩා අපේ ප්‍රතිපත්ති බවට පත් වී තිබෙන්නේ අපේ රටේ තරුණ පරම්පරාවට එම ශේත්‍රයන්ට අවතීර්ණ වීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් නිර්මාණය කරන. ඇත්ත ගත්තොත් ෆ්‍රී දෙන්නත් පුළුවන්. අපි තව කීමෙන් කිය. මොකද චන්දන මේකට යන්නේ මූලික ආයෝජනේ විතරයි. මූලික ආයෝජනයෙන් පසුව මේක ව්‍යාපාරිකයන්ට විශාල ධන උල්පතක්. දැනුත් මේ ශේත්‍රය සඳහා අය කරන මුදල සහ මේම ශේත්‍රයට ඇතුල් කර තියෙන බදු මුදල බලපුවාම ඒ කිසිසේත්ම යුක්තිසහගත සාධාරණ අය කිරීම සහ සාධාරණ බදු මුදලක් නෙවෙයි. ඒ නිසා ලෝකේ තව තාක්ෂණ ඉස්සරහට එනකොට මේ නිකන් ඉන්ටර්නෙට් පහසුකම් කියන එක නිකන් හරි අරුම පුදුම දේවල් බවට පත් වෙන්නේ. ඔබ දන්නා ලෝකේ ගොඩාක් රටවල් වලට ගියාට පස්සේ ඒක ඉතාමත් පහසුවෙන් ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් අවස්ථාවක් බවට නිර්මාණය කළා. අපේ අපේක්ෂාව අන්න ඉතාමත් පහසුවෙන් සහ ඉතාමත් කාර්යක්ෂමව සහ ඉතාමත් අඩු මිලට ලංකාවේ පුරවැසියන්ට මෙම තොරතුරු තාක්ෂණ ජාලය හරහා ප්‍රවිෂ්ට වීමේ අයිති නිර්මාණය කිරීම. හරි. එසේ නැතුව Wi-Fi කලහප නේද රුපියල් 5ක කෑල්ලක් නොමිලේ අයිඩෙන්ටි දාපුවම නොමිලේ වගේ විකාරවලට නම් යන්නේ නැහැ. හරි. අපි විරාමයක් ගමු.